ශ්‍රී ලංකා මෙවර ලෝක කුසලානයේට සහභාගී වෙන දෙවෙනි තරගය අද පැවැත්වෙනවා එක්සත් අරාබි එමිරාජ්‍ය සමග. ඉතින් මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුමයි. ඊට හේතුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගය පරාද වුණු නිසා. ඉතින් තැඹිපියනු කණ්ඩායම සමගින් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාද වුණු නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂක අපි විතරක් නෙමේ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඇත්තේ මාරම දුකකින්. මොකද හිතපු නැති විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම පරාද වුණු නිසා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම නොහිතපු පරාජයක් ඊට පෙරත් ලබා තිබෙනවා. 2003 ලෝක කුසලානයේදී කෙන්‍යාවට එරෙහිව. ඉතින් එදත් ක්‍රීඩා කළේ සනත් ජයසූරිය ප්‍රමුඛ ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායමක්. හැබැයි ඒ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාද වුණත් ඉදිරි තරග ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර වටයට දක්වා තේරීපත් වුණා. ඔන්න ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම නැමිබියානු කණ්ඩායම සමඟ තරගයේ පරාද වුණු නිසා 2003 දී උණු ඒ සිදුවීම මතක් කරමින් ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය මහතා දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරිම කතාවක් කියා තිබුණා. එහෙම ඒ විදිහටයි. මන්නේ අන්දකීම හොඳට තියෙනවා. මොකද නායකයෙක් විදිහට මම ඔය තැන ඉඳලා තියෙනවා. අපි කෙන්‍යාවලට ගිහිල්ලා කෙන්‍යාවල ඔය මැච් එක ගෙවු 2003 දකුණු අප්‍රිකාවේ තිබුණු ලෝක කුසලානයේදී. ඊට පස්සේ කෙන්‍යාව බැට් කරලා 220ක්ද 230ක්ද ගැහුවා. අපිට චෙස් කරන්න බැරි වුණා. ඉතින් අපි ඊට අඩු ගානකට අවුට් වුණා. මට ඒකේ මේ වේදනාව දුක මම දන්න කැප්ටන් කෙනෙක්. හැබැයි ඉතින් අපි අවසන් පූර්ව තරග වටේට ගියා. අනිත් තරග ඔක්කොම ජයග්‍රහණය කරලා අනිත් ටීම්ස් වලට ගහලා අපි හොඳ මොරාල් එකකින් ගියා. ඒ එක්ස්පීරියන්ස් එක මට තියෙනවා. ඉතින් මම හිතනවා දසුන් ශානකටත් මේකේ වගේ එක්ස්පීරියන්ස් එකක් කියලා. එයාට වගේම කණ්ඩායමේ අනිත් අයටත්. මට මේක උනේ මගේ කණ්ඩායමේ එතකොට අරවින්ද අයියත් සෙල්ලම් කරන වෙලාවක. ඒ කියන්නේ මටත් හොඳ ටීම් එකක් හිටියා. ඒත් ඒ වෙලාවේ අපේ ටීම් එක කැලැප්ස් වුණා. ඉතින් මේ වගේ මේකත් හොඳ අත්දැකීමක් වෙයි දසුන් ශානකට සහ එයාගේ කණ්ඩායමට නැගිටින්න. ඉතින් සනත් ජයසූරිය මේ කියපු කතාව ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා. ක්‍රිකට් ගැන අලුත්තරතුරු බලා ගන්න ක්‍රිකට් පිස්සා අපිව subscribe කරන්න. ක්‍රිකට් ගැන අලුත්තරතුරුක් අරගෙන ඔයාව හම්බෙන්න ක්‍රිකට් පිස්සා එනවා ඉක්මනින්.